ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වෙනද වගේම අපි සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට අදිහුරු රාත්‍රියේ හතෙන් ඔබ හමුවන මම සාරංග පතිරණ මම ප්‍රසාද නිමන්තිකා විජේරත්න ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ හිරු ප්‍රර්ථේ සිරස්තල වෙත වැට් හා ජාතිය ගොඩනැගීමේ සංශෝධන බදු අය කිරීම නොවැම්බර් පළමුවැනිදා සිට බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව හෙට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී හිටපු මහ බැංකු අධිපතිවරයා රටින් පිට වී ඇති බවට ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට සැකපිට අත්අඩංගුවේ සිටි යුද හමුදා බුද්ධිංශ නිලධාරියාට ඇප නැගෙනහිර හිටපු මහ ඇමතිගෙන් පොලිසියට චණ්ඩි පාට් त्रिविध हमुदा विन्वेन पिरनेमेन विक्रम सम्मान 2016 सम्मान प्रधानोत्सवय अद पसोर्वे जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रधानत्वेन कोलंब बंडारनायक सम्मंत्रण शाला पारिश्रेदी पैत्वुना जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रधानत्वेन पैवती मेम उत्सवयट अग्रामात्य रणिल विक्रमसिंह महता सह त्रिविध हमुदा पतिवरुण तुल पिरिसक एक्व सिटिया मेहदी त्रिविध हमुदाव नियोजने करमिन निलधारिन अटदहस देसिय दह तुंदेन कुवेत विक्रम सम्मान प्रधानय सिदु किरुना इन पदक हद्दास नवसी हट अटक पिरेमुने श्रीलंका युद हमुदावेताई මම පහුගිය දිනක පදනම් ආයතනයේ කරන ලද කතාව බොහෝ වෙලාවට ඇතැම්මයි විකෘති කළා නිකුත් ප්‍රචාරයන් දුන්නා විශේෂයෙන්ම මේ රටේ දීලා තිබෙන මාධ්‍ය නිදහස අපේ ආණ්ඩුව තුල ඒ මාධ්‍ය නිදහස වැරදි විදිහට පාවිච්චි කරමින් මගේ කතාව එක් පැත්තකින් විවෘත කර විකෘති කරමින් ඒ විකෘති කිරීම වගේම සමහර ඇතැම් මාධ්‍ය ඉතාමත්ම පහත් විදිහට කටයුතු කළා මම ඒක පැහැදිලිව කියන්නට ඕනේ මට කොතෙක් පහර ගැව්වත් මට කොතෙක් විරෝධතා දැක්වුවත් මම පිළිබඳව කොතෙක් විවේචන කළත් මම මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදා සම්බන්ධයෙන් මගේ තිබෙන ප්‍රතිපත්තිය කිසිසේත්ම මං අබ පියල්ලකින් හෝ ආපසු ගන්නෙ නැහැ එකතුකල අගේ මත බද්ද හෙවත් වැට් සහ ජාතිය ගොඩනැගීමේ බද්ද සඳහා සිදුකල සංශෝධන නොවැම්බර් මාස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසනවා ඒ අනුව වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ යනු ඇත දුරකථන සේවා කිරිපිටි දුම් වැටි සහ මත්පැන් ඇතුළු භාණ්ඩ හා සේවා කිහිපයක් වැට් බද්දට යටත් කර ඇති අතර අත්‍යවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ හා සේවා සු දෙකක් වැට් බද්දෙන් නිදහස් කර තිබෙනවා වැට් සංශෝධනයත් සමග වාර්ෂික පිරිවැටුම මිලියන 50ට අඩුව තොග සහ සිල්ලර වෙළඳාම මත 15%ක වැට් බද්දක් පැනවෙනවා මීට පෙර තොග සහ සිල්ලර වෙළඳාම මත වැට් බද්ද පනවනු ලැබුවේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 400ක් වන විටයි මේ අනුව පෙර පැවති බද්දට යටත් සීමාව දැන් අඩු කරලා තියෙන හින්දා ඒ සීමාවට ඉහළ හැම දිනාම වැට් බද්දට අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතුයි මීට පෙර වැට් බද්දෙන් නිදහස් කර තිබූ කිරිපිටි දුරකථන සේවා විදුලි උපකරණ සුවඳ විලවුන් ආභරණ දුම්වැටි සහ මත්පැන් මෙවර වැට් බද්දට යටත් කර තිබෙනවා කිරිපිටි වැඩි වෙන්නේ නැහැ පාරිභෝගිකයට ඒක කන්ට්‍රෝල් ප්‍රයිස් එකක් දාලා ලොකු පරතරයක් තියෙන ආනන කරන එකේ ඉඳන් ස්ථිර මිලට අනවශ්‍ය මට්ටමට ඒගොල්ලෝ ලාභයක් ලබා ගන්නවා ඒ නිසා තමයි අපි ඒක අඩු කරන්නේ වැට් බද්ද සංශෝධනයත් සමග පෞද්ගලික සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාබහට ලක් වුණා කෙසේ වෙතත් බාහිර රෝගී සේවා කාන්දු පිරණ ප්‍රතිකාර රෝග විනිශ්චය කිරීමේ පරීක්ෂණ සත්කම් සේවා සහ ඖෂධ වැට් බද්දෙන් නිදහස් කර තිබෙනවා සෞඛ්‍ය සේවාවන්හි වෛද්‍ය ගාස්තු විශේෂඥ වෛද්‍ය ගාස්තු සහ රෝහල් කාමර ගාස්තු මත වැට් බද්ද ක්‍රියාත්මකයි තිරිඟු සහල් සීනි පරිප්පු කරවල ටින් මාළු උම්බල කඩ දියර කිරි පොල් තෙල් බිත්තර එළවලු පළතුරු අල හාල් මැසන් රතු ලුණු බීලුණු මිරිස් ඇතුළු ආහාර ද්‍රව්‍ය 31ක් වැට් බද්දෙන් නිදහස් කර තිබෙනවා ඩීසල් භූමි තෙල් පෙට්‍රල් ඉදිකිරීමේ උපකරණ පරිගණක සහ උපාංග මුද්‍රිත පොත් ජංගම දුරකථන ක්‍රීඩා උපකරණ දිවර උපකරණ සහ පොහොර ඇතුළු තවත් භාණ්ඩ රසක්ද වැට් බද්දෙන් නිදහස් ගමනාගමන සේවා අධ්‍යාපන සේවා පුස්තකාල සේවා ජීවිත රක්ෂණය විදුලිය සහ නිවාස සහ ඉඩ පහසුකම් විකිණීම යන සේවාවන්ද වැට් බද්දෙන් නිදහස් කර තිබෙනවා
වැඩබද්දෙන් නිදහස් කරනු භාණ්ඩ හා සේවා පිළිබඳ සවිස්තර වාර්තාව www.hironews.lk වෙබ්අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි. නව සංශෝධනයට අනුව ජාතිය ගොඩනැගීමේ බදු අනුපාතයේ වෙනසක් සිදුවන්නේ නැහැ. නමුත් බද්දට යටත් සීමාව වාර්ෂික පිරිවැටුම් මිලියන 12ට අඩු කරලා තියෙනවා. එතකොට ඒ සීමාවට වඩා වැඩි අය ජාතිය ගොඩනැගීමේ බද්ද සඳහා ලියාපදිංචි වෙන්න ඕනේ. තවසේ පුවත ලබාගත් ණය සඳහා හිලව්වන ලෙස චීන ආයෝජන සිදු කිරීමට අවස්ථාව ලබා දීම තුළින් ඇමරිකන් ඩොලර් බිලියනයකින් ණය බර අඩු කර ගැනීමට හැකියාව ලැබී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ 2017 අයවැය පෙරවදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්. මේ අතර අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රංජිත් සොයිසා මන්ත්‍රීවරයා සඳහන් කළේ මහබැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධ කෝප් වාර්තාව හෙට දිනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී හිටපු මහබැංකු අධිපතිවරයා රටින් පිටව ගොස් ඇති බවයි. ඒ පිළිබඳ තොරතුරු සමගින් දැන් මැති සභය විශේෂාංගය. දුප්පත්කමින් හා පසුගාමීත්වයේ මිදි ඉදිරියට යන සංවර්ධිත රටක් බවට පත්වෙන්න නම් මහා පරිමාණයේ ඍජු විදේශ ආයෝජන මෙරටට ඇදගත යුතුයි. ව්‍යාපාර ඇරඹීමට හරස්වන නොයෙකුත් රෙගුලාසි සහ බාධක සියල්ල ඉවත් කරන්නේ ඒ නිසයි. ආයෝජන සඳහා අවශ්‍ය සියලු අනුමැතියන් එක් කවුන්ටරයකින් ලබාගත හැකි පරිදි නව නීති සම්පාදනය කරනවා. අඩු බදු ක්‍රමවේදයකින් ආයෝජනය දිරිගැන්වීම හඳුන්වා දෙනවා. ආනයන සහ අපනයන පාලන පනත වෙනුවට නව පනතක් හඳුන්වා දෙනවා. අපේ අපනයන සඳහා නව වෙළඳපොළවල් නිර්මාණය කර ගැනීමේ අරමුණින් වෙළඳපොළ ගිවිසුම් තුනක් පිළිබඳ අප සාකච්ඡා කරමින් සිටිනොයි. අප බොහෝ දිනක් සිටුවේ හම්බන්තොට වරායට සහ මත්තල ගුවන් තොටුපළට ලබාගත් අතිවිශාල ණය ප්‍රමාණය අපේ ඉදිරි පරම්පරාවලට ගෙවන්න සිදු වෙනු ඇතයි කියලා. ඒත් අපි මේ තත්ත්වය වෙනස් කරන්න මහන්සි වුණා. මේ ණය හිලව් කිරීමට හිමිකාරීත්වයේ කොටස් ලබා දෙන ක්‍රමවේදයක් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ වෙනුවෙන් අපි සකස් කළා. චීන සමාගම් මේ ක්‍රමවේදය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධනය කරන්න දැඩි උනන්දුවක් දක්වනවා. ඒ නිසා හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපළේ ණය අපේ දරුවන් පිට පැටවෙන්නේ නැති බවට සහතික විය හැකියි. අපිට නැති වෙන්න තිබුණේ ඩොලර් බිලියනයක්. අද අපි ඉතිරි කරගෙන තිබෙනවා. ඒ නිසා අපේ ණය බර අඩු වෙනවා කියලා අපි කියන්න කැමතියි. දැන් අපි කිව්වේ හැටියටම අක්කර 15000ක් විතර චීන ආයෝජකයන් වෙනුවෙන් හම්බන්තොට වෙන් කරනවා. උසස් පෙළ සෑම සිසු සියසුවෙකුටම ටැබ්ලට් පරිගණක බැගින් ලබා දීමේ නියම ව්‍යාකෘතිය අපි ආරම්භ කරනවා. CSN නාලිකාව හදිසියෙ නවත්වලා තිබෙනවා. දැන් අවලං කරන් කොමිෂන් එක අනුව අනුගමනය කළ යුතු පිළිවෙතක් තියෙනවා. අවලං කරමි කියලා ලිහුම යවනවා. මේ දඩයම නවත්වන්න දේශපාලන විරුද්ධවාදීන් කියලා හැම එක්කෙනාම දඩයම් කරන්න ගියොත් ආණ්ඩු වේචනය කරන ව්‍යාපාරික පැලැන්තියට මේ රටේ ව්‍යාපාර කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ විදියට මේ රටේ ජනමාධ්‍ය නිදහස අවලංගු කරන්න ගියොත් බරපතල තත්වයකට අපි පැමිණෙන්නේ. මේක පරිපාලන කටයුතු සම්බන්ධ තීරණයක් මිසක් ජනමාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෙමෙයි. මේ කොන්දේසි කඩ කරාම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවක් තියෙනවා. මේ දැන් අපිට ලැබිච්ච ආරංචිය අනුව කියන්න ඕන හෙට දවසේ බැඳුම් කර වංචාව පිළිබඳව කෝප් සභාපතිතුමාගේ නිල වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතව තිබෙනවා. මීට විනාඩි 15කට පෙර කටුනායක ගුවන්තොටුපළින් එසඳා ප්‍රධාන චුද්ධිතය විදියට සැලකෙන අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා රටින් පලා ගියා. හැබැයි ඉතින් පාස්පෝර්ට් තහනම් කරන්න විදිහක් නැහැ. මොකද ලංකාවේ පුරවැසියෙක් වෙන නිසා මම හිතා ලංකාවේ අධිකරණයේ බලයක් නැහැ පිටරට විදේශිකගේ පාස්පෝර්ට් තහනම් කරන්න. ඒ නිසා ඔහු ගියා. කෙරවල්ලෙක් නේ තල්මහෙක් පැනලා ගියේ. ගරු දීවර අමාත්‍යවගේ දැල මදි ඒ මෝරා කොටු වෙන්න. දැල කපාගෙන ගියා. උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයක සැරිසරන ආවා නමින් හැඳින්වෙන යතුරුපැදි කල්ලියක් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා පැවසුවේ මේ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බවයි. පසුකේදා චුන්නාකම් ප්‍රදේශයේ වෙළඳ සලක් ඉදිරිපිටදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමේ සිදුවීමට ආවා නැමැති කණ්ඩායම සම්බන්ධ බව පොලිසිය පවසනවා. දිගින් දිගටම වාර්තා වන මෙවැනි සිදුවීම් පිළිබඳ සලකා බලා එම කල්ලිය සොයා උතුරු පළාතේ විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති අතර පොලිසිය පැවසුවේ චුන්නාකම්, කෝපායි සහ මණිපා යන ප්‍රදේශවල මෙම කණ්ඩායම සැරිසරන බවට තොරතුරු ලැබී ඇති බවයි. මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත උතුරු පළාතේ සියලුම උසස් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර
उत्तर पलात भार ज्येष्ठ नियोज्य पोलिस अनूतर पलाते सीएलुम नियोज्य पोलिस भार ज्येष्ठ पोलिस अधिकारी वरुण मूल स्थान पोलिस स्थानाधिपति वरुण सह पोलिस स्थानाधिपति वरुण निवाडू करती बेनवा मे अतर इंदिया वेसिट मेरटट रगने मीनिबू हेरोन किलोग्राम दिखा मन्नारम अरीपु प्रदेश मुहुदेदी अतरंगूट गनीमट नाविक हमदाव अद समत्वण नाविक हमदाव पेवसुए सिधुकल विशेष मेहयुम कदि कुडा प्रमाणे इंदियानुधीवर यात्रा वक्समग इंदिया जाति तेदने कुद अतरंगूट गद्भवाई पसुगे अक्टोबर दहाट वेनदा रात्रि निवेस कोल्ल कैमट पेमणिबाव पवसमीन अरीपु गमवासीन विसिन नाविक हमदा बुद्धियांश निर्धारण तेदने कुट सह तवत् नाविक हमदा निर्धारियकुट पहर दी तिबुना एमेन्म सिलावतुर प्रदेशवेदी नाविक हमदा निरीक्षण एकक देखकटद किसियम पिरिसक विसिन पहर दी तिबु अतर अद अलुयम सिधुकल हेरोइन अत्तरंगुड गनीम सह एम पहर दीम अतर संबंधयक पवतीन्नेदै सकेयक मतुवन बव नाविक हमदा माध्यांशय निकुत्कल निवेदनयक संदहन मे अतर पसुगे अंगहरुवादा किलिनोच्चे महारोहल इदिरिपिटदी पोलिस निर्धारियकुट बोतलयकिन पहर दी तुवाल सिधुकिरीमे सिद्धिय संबंधिन अत्तरंगुवट गत सककरु मे मस 31 वेनिदा दक्वा रक्षित बंधनागार गत कर तिबेनवा ඒ සකකරු කිලිනොච්චි මහේස්ත්‍රාත් ආනන්දරාසා මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුයි. අදාළ පහර දීම සම්බන්ධයෙන් සකකරු ඊයේ දිනේදී අතරංගුවට ගනු ලැබුවේ කිලිනොච්චි ධර්මපුරම් ප්‍රදේශයේදී. උතුරේ සිදුවීම් තුලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් පවතින බවට පැහැදිලිව පෙන්눔 කෙරෙන්නේයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගල්ලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. प्रकाश कर दंडोने මෙතර අනුරාධපුරයේ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද අදහස් පළ කළා. මේ වෙනකොට හිටපු නාවික හමුදාපතිවරු 3 දෙනෙක් උසාවියට ගෙන නඩු දාලා තියෙනවා. යුද හමුදාපති දයරත්නායක FCID එකට අරගෙන යනවා. රොෂාන් ගුණතිලක හිටපු ගුවන් හමුදාපතිවරයාව FCID එකට ගෙනියනවා. තවත් මික් යානා ගැනීම පිළිබඳ මේ යහපාලන ආණ්ඩුව ආවේ දූෂණය නැති වෙනවා කියලා. එතකොට මේ රටේ හිටපු ලොකුම දූෂිතයන්ද මේ හමුදාපතිවරු මං ගැන නම් මං හිතන්නේ එයාට වෙනම බයක් ඇති ඒ නිසා මං ගෙනිච්ච කියලා හිතන්නට පුළුවන් අද කවුද තීරණ ගන්නෙ තීරණ ගන්න පුද්ගලෙක් නැහැ රාජපක්ෂ කෙනෙක් හිරේ දාන නම් තීරණ ගන්නව බය නැති ඉන්නහට තීරණයක් ගන්නෙ නැහැ මේකයි රට ඉදිරියට යන්නේ නැත්තේ එදා අපි බය නැතුව තීරණ ගත්තා LTT ජාලයක් කොළඹ තිබුණා නම් ඒ ජාලය නැති කරන්නට ඒ මිනිමරුවෙක්ව බුද්ධාංශවලින් ගත්තනම් මම හිතන්නේ මේ වැරද්දක් තියෙනවා. හැබැයි අපි කවදාක්වත් UMP කාරෙක් ඉස්සුවේ නැහැ. අපි කවදාක්වත් හිරේ දැම්මෙත් නැහැ. අපිට නඩු කිකේ ඇින්ද වෙලාවක් තිබුණේ නැහැ. අපි පළවෙනි දවසේ ඉඳලාම අපිට තිබුණු අභියෝගය වෙනුවෙන් අපි මොහොන දුන්නා. ඒ අභියෝග ඉවත් කරපු නිසා තමයි අද මේ අයට නිදහස ලැබිලා තියෙන්නේ. එදා පටන් ගත්ත දවසේ ඉඳලා මේ උසාවි ගානේ යන්නේ. महाबैंकु बेंदुमकर सिद्धेदी महाजन मुदल अवभावित्याक सिद्धवेति बव अमात्य दयासिर जयशेखर महता पवसनवा ओहु मे अदहस पलकले श्रीलंका निदहस पक्ष मूलस्थाने अद पेवति प्रति साक्षावकट एक्वेमेन දස් පහලේ විවරා බඳුම් කරේදී බොහොම පැහැදිලිව බබජෝන් ට්‍රෙජරි සමාගමට වාසියක් අත් වෙන විදිහට තමයි මේ සිද්ධිය මේ බිලියන 10 දක්වා වැඩි කරන්න කියලා කියන්නේ. එහෙම යාට වැඩි කරන්න බෑ. ඒක තීරණය කරන්න ඕන මුදල් මණ්ඩලෙ. මහා බැංකු අධිපතිවරයාට තියෙන අනුමත කිරීම පමණයි අවසාන වශයෙන්. මීටත් වැඩිය භයානකම දේ තමයි සිද්ධ වෙන්නේ 2016 මාර්තු 29 වෙනිදා බිලියන 40ක් ඉල්ලපුවම් බිලියන 77 දක්වා වැඩි කරලා බිලියන 77 දක්වා වැඩි වෙනකොට ඒකෙන් අති බහුතරයක් අරගෙන තියෙන්නේ බබජෝන් ට්‍රෙජරි සමාගම. මේක මහජන මුදල් අවවාදතාව
පැහැදිලිව මම දැන් අපේ 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 සියලු දෙනාම ඔබතුමාලට පැහැදිලි මේක අයුතු වාසියක් ඒ කියන්නේ අයුතු ලාභ ලැබීම අයුතු ධනලාභයක් මේකෙන් ලබලා දිනවද කියන එක ගැන අපි පැහැදිලිව පරීක්ෂා කරන්න ඕනේ දැන් මේක නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන්න වෙනවනේ ඒ අය තීන්දුව කරන්න ඕනේ මේකෙ තිබෙන්නා වූ අපරාධ චෝදනාවන් නම් මොකද්ද වෙන්නේ සිවිල් නම් මොකද්ද වෙන්නේ එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තියෙන රජයේ මුදල් වේ හරි ඒ EPF එක සතුව තිබෙන රජයේ මුදල් රජය කියන්නේ ජනතා මුදල් නමුත් රජයට ආව හැම පස්සේ රජයනේ එතකොට මේ ගනුදෙනු හරහා අවබෝධතාවට ලක් වෙලා තියෙන්නේ රජයේ ලෝණ මුදල් ප්‍රමාණය නෑ නෑ රජයේ මුදල් මම කිය මෙහෙමයි මම මේක කතා කරන්නේ මේ රජයේ මුදල් නෑ මේක 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 කියන්නේ බහැදිලිව ප්‍රොෆෙෂනල් ඩියුක් යා කියන ඒ කියන්නේ තමන්ගේ තනතුර හොබවමින් සිටියේදී තමන් වෘත්තියේ වශයෙන් නිවැරදිව කටයුතු නොකිරීම ඔබතුමා නියම ජනතාව අල්ලස් පොලිස මේ වෙනකොට චෝදනා දෙකක් මේ සිද්ධිය සම්බන්ධයෙන් මුල් වෙලා තියෙනවා මේ වෙබ්සම් දෙකම මේ දක්වා සත්‍ය තත්ත්වේ නොවන්නේ මේ කාරණා ඔක්කොම ඉදිරියට තියෙනවා මොකක්ද මේකට හේතුව ඒක හේතුව අහන්න වෙන්නේ කොමිසමෙන් තමයි අපි කොමිසමෙන් සාමාන්‍ය කොමිසමෙන් නමුත් දැන් අහන්න ඕනේ කියලා දැන් නැහැ අරතුමා අපිට මේ ස්වාධීන කොමිසම හරහා රජය සහ ජනතාව බලාපොරොත්තු වෙන දේවල් ලැබෙනවා අපි ඒක බලාගෙන ඉමු කොච්චරද බලාගෙන ඉන්නේ දැන් කලින් කෝප් කමිටුවේ වාර්තාව සභාගත වුණේ නැහැ දැන් මේ කෝප් කමිටුවේ වාර්තාව සභාගත වෙන්නේ හෙට දැන් ওই කොමිසමපත් වුණේ තව මාස දෙක තුනකට කලින්. ඒක නිසා දැන් එයාගේ ක්‍රියාකාරීත්වයේ කෙබඳුද කියන කාරණය පිළිබඳව නිගමනයකට එන්න තාම කල් වැඩි. ගලු ගලමට ඔබතුමාට ඇහිගෙන මේ මහා බැංකුව අධිපතිවරයා මේ සම්බන්ධයෙන් සිටින වාර්තා සිදු කරලා තියෙනවා. ගලු ගලමට ගලු වෙලමට වැරදක් කරලා තියෙනවා. මගේ පෞද්ගලික මතය මම මේ කියන්නේ. ඒක බොහොම පැහැදිලි. ඒක රාජ්‍ය නිලධාරියෙක් විදිහට ඔවුන් නොකළ යුතු කාරණා ගණනාවක් තියෙනවා. ඔබතුමා ඊයේ පාර්ලිමේන්තුවේම කරවතින්නේ දැනුම් මාධ්‍යම बुद्धिमत මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් අතරංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යුදම්දා බුද්ධාංශ සැරයන්වරයා අද අප මත මුදා හැරුණා. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යුදහමුදා බුද්ධාංශ සැරයෙන් ප්‍රේමානන්ද උදලාගම රුපියල් 50,000ක මුදල් ලැබයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශාරීරික පුතුණක් මත මුදා හැරීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා නියෝග කළා. සැකකරුට දැඩි අපකොන්දේසි පැනවූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහුට හමුදාවේ තනතුරක් දැරීම කිසිදු යුදහමුදා කඳවුරකට හෝ අනුකණ්ඩයකට ඇතුළු වීම සහ විදේශගත වීමද තහනම් කිරීමටයි. මෙම නඩුව ලබන මාස 24 වන දින යලි කැඳවීමට නියමිතයි. මෙම සැකකරු දැනට ඉදිරිපත් කර ඇත්තේ ලසන්ත මහතා ඝාතනය කරන ලද ප්‍රධාන නඩුවට නොව ඔහු අත්අඩංගුවටගෙන දින 100ක කාලයක් රිමාන්ඩ් භාරයේ පසු කළ තිබෙන්නේ ලසන්ත මහතාගේ රියදුරු පැහැරගෙන ගොස් රඳවාගෙන ඔහුට මරණ තර්ජනය කරන කියන චෝදනාව මතයි. ගරු මහත්තයාතුමා විසින් සලකා බැලුවේ වෙනත් සැකකරුවන් පිළිබඳව මෙතෙක් අනාවරණයක් නැතිකමත් සහ මෙම සැකකරු සම්බන්ධයෙන් මූලික වශයෙන් ඉදිරිපත් කර වූ විරෝධතාවයට අමතරව වෙනත් කරුණු කිසිවක් එළිව නොවුණු නිසා මොයම සැකකරු අපපණතේ ප්‍රතිපාදන අනුව ඔහුට අප නියම කිරීමට තීරණය කළා. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාරගතව සිටියේදී අවිස්සාවෙල්ල මහාධිකරණයෙන් අප ලබා දීමට නියෝග කෙරිණු එම නඩුවේ පළමු සහ තෙවැනි සැකකරුවන් දෙදෙනා අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප මත නිදහස් කෙරුණා. හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ අදාළ යුදහමුදා බුද්ධාංශ නිලධාරීන් දෙදෙනා රුපියල් ලක්ෂ 15 බැගින් වූ මුදල් ලැප දෙකක් සහ එක්කයෙකුට රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීරැප දෙකක් මත මුදා හැරීමටයි. ඔවුන්ට සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන්ද තහනම් කිරීමට නියෝග කළා. පවතින නීතියට අනුව තවත් ලබා ගන්න බැරි නිසා තමයි මේ අප දුන්නේ. වර්තමාන ආණ්ඩුව පොරොන්දු වෙලා තිනවා අස්සම් කරලා මංගල සමරවීර ඇමරිකාවත් සමග එකතු වෙලා හදාගත් යෝජනාවට
නිසා මේ අයට ඕන කරන්නේ විදේශ රටවල වලට ඩයස්පෝරාවට එවැගේම මානව හිමිකම් සංවිධානයට පෙන්නුම් කරන්න අපි මේ හමුදාවයට දඬුවම් දෙනවා කියලා. කිසිම රටක් ලෝකයේ මේ විදිහට තමන්ගේ හමුදාවට දඬුවම් දෙන්නේ නැහැ. මේ අද පත්‍රයේ තියෙනවා 200 ගානක් ප්‍රශ්න කිරීම සඳහා ගෙන්නන්න CID එකේ අය අදහස් කරනවා කියලා. අල්ලස් කොමිසම විසින් හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රයේ නීති විරෝධී බවට ප්‍රකාශ කරන්නේ ඉල්ලා ඔහු විසින් ගොනු කළ ප්‍රතිචෝදන පෙත්සම නොවැම්බර් 22 වන දින සලකා බැලීමට කොළඹ මහාධිකරණයේ තීන්දුව කළා. කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරුවේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ව්‍යවස්ථාවට පටහැනිව උපසභාපතිවරයෙකු පත් කරමින් රජයට රුපියල් ලක්ෂ 32ක පාඩුවක් කළ බව පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව සිංහල කතා කළ හැකි විශේෂ ජූරි සභාවක් ඉදිරියේ කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මණිලාල් වෛද්‍යතිලක මහතා අද අවසර ලබා දුන්නා. මෙම නඩුව චෝදනා එල්ල වී ඇති විත්තිකරුවන් තිදෙනෙකු නොමැතිව විභාගයට ගෙනෙන අතර තවත විත්තිකරුවන් තිදෙනෙකුට අධිචෝදනා බාර දී තිබෙනවා. රක්ෂිත බන්ධනාගාරගතව සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනිසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් අද පළාත් සභා සැසිවාරයට සහභාගී වීමෙන් අනතුරුව උණුසුම් තත්වයක් ඇති වුණා. ඒ පළාත් සභා සැසිවාරයෙන් පසු හිටපු ප්‍රධාන අමාත්‍යවරයා නැවත කැඳවාගෙන යාමට පැමිණි පොලිස් නිලධාරියාට පහර දීමට උත්සාහ කිරීමත් සමගයි. නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනිසතුරේ චන්ද්‍රකාන්තන් නැගෙනහිර පළාත් සභා සැසිවාරයට අද සහභාගී වුණේ පොලිස් ආරක්ෂාව යටතේයි. සැසිවාරයේ අවසන් වීමෙන් පසු පොලිස් නිලධාරියෙක් පැමිණ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරයේ වෙත රැගෙන යාමට උත්සාහගත අවස්ථාවේ මෙම සිදුවීම වී තිබෙනවා. මේ උසාවියේ නියෝග තියෙන්නේ මේ වටෙන්න. මොකද පළාත් සභා සැසිවාරයට විතර. දැන් කතා ආරම්භයේ මට කුණාරම් බැලලා දැන් ගහන්න උත්සාහ කරනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනිසතුරේ චන්ද්‍රකාන්තන් නැවත පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළා. මම කතා කර කර හිටියා. පොලිසිය කෙනෙක් බුලත් පිට කන ගමන් ගරුත්වයක් නැතුව මට කතා කළා. බුලත් පිට කන ගමන් කතා කරන්න නීතිය නැහැ. එයාට මෙහෙම මට නීතිය උගන්වන්න. මේකත් මාධ්‍ය දාන්න. දැන් හිරු CIA විශේෂාංගය. මොර්ගහකන්ද කලුගඟ ව්‍යාපෘතියට වැලි ලබා ගැනීමේදී පරිසර නීති උල්ලංඝනය කරමින් අඹන්ගඟට ට්‍රැක්ටර් සහ ටිපර් රථ යොමු කර මහා පරිමාණයෙන් වැලි ලබා ගැනීම සිදු කරන බව හිරු CIA හරහා අපහෙලිකලී පසුගිය 10 වෙනිදායි. එම හෙලිදරව්වත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ සිද්ධිය පිළිබඳව සොයා බලන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව මොර්ගහකන්ද කලුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු RB තෙන්නකෝන් මහතා ලිපියක් යොමු කර තිබෙනවා. ඔහු එහි දක්වා ඇත්තේ අදාළ සෙනසුරාදා දිනේදී ව්‍යාපෘති නිලධාරීන්ගේ පැමිණීමේ අඩුවක් තිබූ බවයි. එදින පරිසර නීති උල්ලංඝනය වන ලෙස පැය කිහිපයක් ට්‍රැක්ටර් සහ ලොරි රථ අමන්ගඟට යොමු කර වැලි ලබා ගැනීම සිදු වූ බව ඔහු ජනාධිපති කාර්යාලය වෙත යොමු කළ ලිපිය මගින් පිළිගෙන තිබෙනවා. ඉදිරියේදී අමන්ගඟ ආරක්ෂාව වන අයුරින් වැලි ගොඩ දැමීම සඳහා පොලිසිය, මහවැලි ආරක්ෂක අංශය හා වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කළ බවද අදාළ ලිපිය මගින් වැඩිදුරටත් දක්වා තිබෙනවා. පසුගිය දා පැවති උත්සවයක් අතරතුරද ජනාධිපතිවරයා අදාළ සිදුවීම පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. බලපත්‍ර දීලා තියෙන නිතිරින් කරන චීන සමාගම බලපත්‍ර දීලා තියෙන ප්‍රදේශයේ වැලි අදිනවා වගේම ඒගොල්ලන් කිව්වයි කියලා ගමෙන් පල්ලෙහා තා පැත්තක් සම්පූර්ණ විනාශ කරනවා ට්‍රැක්ටර් දාලා ගඟට බෑ කොහොම වැලි අදිනවා ඉතින් මේවා බලන්න කෙනෙක් නැහැ මේවා පිළිබඳව මීට වඩා වගකීමකින් කටයුතු කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා ජනාධිපතිවරයාගේ අවධානය යොමු වීමත් සමග මේ වන විට අඹන්ගඟට ට්‍රැක්ටර් ඇතුළු කර වැලි ලබා ගැනීම සම්පූර්ණයෙන්ම නතර වී තිබෙනවා. යලිත් වරක් එහි සංචාරය කළ අපට දැක ගැනීමට ලැබුණේ නියමිත ස්ථානවල ට්‍රැක්ටර් රථ රඳවමින් වැලි ලබා ගැනීමේ කටයුතු සිදුවන බවයි. දැන් තවත් දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ රටවටා හිරෝ අද පස්වරුවේ කොළඹ කොටු ඇතුළු ප්‍රදේශ රසක අසාමාන්‍ය රතවාහන තදපදයක් ඇති වුණා. කෙසේ වෙතත් මාර්ග වර්ණ සංඥා පද්ධති අසල වෙනත් දිනවල රතවාහන හැසිරවීමේ නිරතව සිටින රතවාහන පොලිස් නිලධාරීන් අද දක්නට ලැබුණේ නැහැ. මට්ටකුලිය සමිත්පුර ප්‍රදේශයේදී චූටි උක්කුවා නැමැති පාතාලකල්ලි නායකයා ඇතුළු සිව් දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 11 දෙනා මේ මාස 31 වෙනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද කොළඹ අපරාධ කොට්ටාසියට අවසර ලබා දුන්නා.
වැටුප් කප්පාදු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන භාණ්ඩාගාරිකවරයා අද පෙරවරුවේ කොළඹ ඩීන්ස් පාරේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෙමහල් ගොඩනැගිල්ලක වහලය මත නැග පැය 4ක් පුරා විරෝධතාවක නිරත වුණා. රටවටා හිරෝ ඒ සමගින් අපි සූදානම් හිරු රාත්‍රී 7න් සමු ගන්නට පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න හිරු රාත්‍රී 9:30න් යලිත් මුණ ගැසෙමු අයබෝවන්